සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා රුවන් ටෙක් YouTube channel එකට අද අරගෙන අවිලා තියෙන 7gen motherboard එකක්. ඉතින් මේකට කලින් මම කරා Asus set එකේ motherboard ටික. ඉතින් මේ අවිලා තියෙන Gigabyte brand එකෙන්. ඉතින් Aorus කියලා අලුතෙන් එකක් අවිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් Z270X Auto Gaming කියන motherboard එකට යන්න. ඉතින් overclock කරන කෙනෙක්ට ගොඩක් හොඳ motherboard එකක්. ඉතින් රුපියල් 31000ක් වගේ මුදලකට අපිට පුළුවන් මේ motherboard එක මිලදී ගන්න. ඉතින් එහෙනම් අපි බලමු මේ motherboard එක කොයි වගේ එකක්ද කියලා. හොඳයි ඉතින් මේ motherboard එක මට අද දෙවලා තියෙන Nanotech Computer Solutions. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ වෙනුවෙන් අරගෙන ඉන්න. ඉතින් මේ motherboard එක ඇත්තටම ගොඩක් හොඳ overclocking range එකට යන්න පුළුවන් motherboard එකක්. ඉතින් මේක ගොඩක් හොඳ features තියෙනවා. Aorus motherboards වල තියෙනවා වගේම. ඉතින් ඉතින් මේක මිලත් එක්ක අපිට පුළුවන් හොඳ overclocking experience එකක් ගන්න. ඉතින් මේකත් එක්කනේ features ඒ වගේම මේකත් එක්ක අපිට මොනවද හම්බෙන්නේ කියලා අපි දැන් බලමු. මේ විදිහට තමයි box එක තියෙන්නේ. Gigabyte ultra durable Z270X Ultra Gaming කියන motherboard එක. ඉතින් මේක gaming motherboard එකක්. Gaming වෙනුවෙන් අවශ්‍යම feature එකක්ම මේ motherboard එකේ include වෙනවා. ඉතින් මේ විදිහට තමයි box එකේ front එක. ඒ වගේම box එකේ අනිත් පැත්ත මේ විදිහට මේකේ features ටික සඳහන් වෙනවා. මේ විදිහට. ඉතින් අපි දැන් මේක open කරගෙන බලමු motherboard එක. කොයි වගේ එකක්ද කියලා. ඉතින් මේ විදිහට pack කරලා තියෙන motherboard එක අපි දැන්ට මේක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. අපි බලමු මේකත් එක්ක අපිට මොනවද හම්බෙන්නේ කියලා. ඉතින් IO shield එක තියෙනවා. ඒ වගේම SATA cables හතරක් අපිට මේකත් එක්ක හම්බෙනවා. user manual එක, installation guide එක, ඒ වගේම G connect එක, වගේම driver disk එක. ඒ වගේම මේකත් එක්ක අපිට හම්බෙනවා gigabyte gaming කියලා මේ වගේ ස්ටිකර් එකක් අපේ කේසින් එකට හයි කරන්න. ඉතින් motherboard එක ගත්තොත් මේ විදිහට තමයි තියෙන්නේ black and silver finish එකක්. ඉතින් black theme එක ගොඩක් වෙලාවට තියෙනවා මේ motherboard එකේ. අපිට බලපුවාම ඉතින් අනිත් පැත්තත් black color. ඉතින් මේක එක තියෙන විශේෂත්වය තමයි මේක RGB fusion system එකක් තියෙනවා මේ motherboard එක වටේටම. අපි ඒක බලමු කොයි විදිහට තියෙන්නේ කියලා ඉස්සරහට. ඉතින් මේකත් එක්ක 16 ඒ වගේම 17 processor අපිට use කරන්න පුළුවන් DDR4 memory set එකක්. ඒ වගේම PCI Express slot 3ක් තියෙනවා අපිට පුළුවන් SLI ඒ වගේම crosswire මේ බෝඩ් එක හරහා කරගන්න. ඉතින් M.2 එක slot එකක් තියෙනවා. ඒ වගේම RGB lighting strips වලට head එකක් මේ motherboard එකේ include වෙනවා. ඉතින් මේකේ audio system එකත් වෙනම amp up audio එකක් තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි motherboard එකේ look එක ඒ වගේම feel එක වෙන්නේ. ඉතින් මේක PCI slot එක ගත්තොත් මේක metal cover එකක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය අනිත් motherboards වලට වඩා විශේෂත්වයක් මේ motherboard එක ගත්තාම. ඉතින් මේකේ SATA Express port දෙකක් තියෙනවා. ඒ වගේම SATA normal ports අපිට එතකොට හදා ගන්න පුළුවන් හයක්. ඉතින් ওই විදිහට තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ U.2 slot එකකුත් include වෙනවා. ඉතින් ඒකත් අලුත් feature එකක් මේ motherboard එකත් එක්ක අපිට හම්බෙනවා. මේකේ rear IO එක ගැන කිව්වත් PS2 port එකක්, ඒ වගේම USB 2.0 port දෙකක්, DVI port එක, ඒ වගේම USB 3.1 type A, type C port දෙකක් තියෙනවා. ඒ වගේම USB 3.0 port දෙකක්, HDMI port එක, gigabit LAN ethernet connector එකක් තියෙනවා. ඒ වගේම තවත් USB ports දෙකක්, 2.0, ඒ වගේම audio output ටික මේ විදිහට තියෙනවා. motherboard එක power on කරගත්තට පස්සේ මේ විදිහට අපිට light system එක හොයලා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය විදිහට BIOS වලින් එහෙම නැත්නම් gigabyte software එකකින් අපිට පුළුවන් මේ විදිහට RGB colors වෙනස් කරලා අපේ motherboard එක light කරගන්න. හොඳයි. ඉතින් මේ විදිහට තමයි motherboard එක තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් හොඳ PC experience එකක් මේ motherboard එක use කරලා ගන්න. ඒ වගේම colorful theme එකක් තියෙන PC එකක් අපිට හදා ගන්නත් පුළුවන් මේ වගේ motherboard එකක් use කරලා. ඉතින් overclocking කරන කෙනෙක්ට ඒ වගේම හොඳ features හොයන කෙනෙක්ට අඩු මුදලකට ගන්න පුළුවන් Z270 motherboard එක ගැන තමයි අද මේ වීඩියෝ එක කරේ. ඉතින් මේ motherboard එක ඔයගලන්ට පුළුවන් දෙහිවල Nanotech Computer Solutions එකේ මිලදී ගන්න. ඉතින් ඒ ගැන වැඩිදුර විස්තර ඔයගලන්ට පුළුවන් මේ contact numbers වලින් ගන්න. ඉතින් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. ඉතින් අමතක කරන්න එපා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මා social media follow කරන්න Facebook, Twitter, Instagram, Google+. තවත් අලුත් වීඩියෝ එකකින් මන්ටම හම්බෙමු.